ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා දෙවියන් වහන්ස ගෞරවය වේවා ඔබගේ උතුම් ශුද්ධ නාමයට ස්වාමින් වහන්ස නමස්කාර කරනවා සේනාවල දෙවි පියාණනි මේ සන්දේවෙත් අපි වහන්සේගේ අභිමුඛයට එනවා ශුද්ධ බලවත් දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ මහිමේ දකින පිණිස ඔබගේ අනුග්‍රහය ස්වාමිනි ලබන පිණිස අපි ඔබට නමස්කාර කරන පිණිස ස්වාමිනි සූදානම් වෙනවා ඔබ වහන්සේ අපට මඟ පෙන්වූ මැන ඔබ වහන්සේ අපට ස්වාමින් වහන්ස මෙදහත්කම් කළ මෙන මේ වෙලාව අපි ඔබට නමස්කාරයක් ස්වාමිනි ඔසවන්නට යන්නේ ස්වාමිනි මේ මැද පංකු කාරකම ධර්මයෙන් සිටින අපි හැම කෙනෙක් ඔබගේ උතුම් ශුද්ධ ලේ වලට බාර වෙන ඔබ වහන්සේගේ කැමැත්ත අපතුලින් ඉෂ්ට කරගත මැනව ධර්මිෂ්ඨෝ සේනාවල දෙවියනි ඔබගේ උතුම් වූ ශුද්ධ නාමයට යටත් වෙනව දෙවි පියාණන් වහන්ස හාලෙලූයා හාලෙලූයා ස්තුති ස්වාමිනි මහිමය වේවා ආමෙන අපි ආක්ෂාවෙන් යුක්තව මේ දේව මෙහි බාර කරමු ස්වාමීන් වහන්සේ අපමැදේ උන්වහන්සේගේ කරුණාව නිදහස් කරන පිණිස ශුද්ධ සේනාවල බලවත් දෙවියන් වහන්ස මේ සන්දාවෙත් අපි ඔබ වහන්සේගේ අභිමුඛයට එනවා ස්වාමීන් අපි එක්සිත්ව ඔබට නමස්කාර කරන්න යනවා ස්වාමීන් අපි ඔබගේ නාමය අපි වර්ධනා කරන්න යනවා ඔබේ නාමයට අපි ගායනා කරන්න යනවා ඔබ වහන්සේගේ වචන අපි ඉගෙන ගන්න යනවා ස්වාමීන් ඔබ වහන්සේම අපමැදේ ජීවමානව සිටිමින් අප තුල ක්‍රියා කරමින් අපට මඟ පෙන්වෝ මැනව අපේ දුර්වලකම් දුබලකම් අපේ කෙලිටකම් අයුතුකම් මේ සියල්ල කමාකොට මේවා පහ කර ඔබගේ අනර්ග වූ ලේවලින් සෝදා පවිත්‍ර කර ස්වාමිනි මේ මෙහෙට අවශ්‍ය දිව්‍ය අනුග්‍රහය ස්වර්ගයෙන් අපේ ජීවිත මැද්දේ මේ මොහොතේ පටන් තබනසේක්වා මේ ගත කරන්නව නමස්කාර කාලේ ඔබගේ උතුම් ශුද්ධ දයතර බාරයි ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ඔබගේ කරුණාව නිදහස් කළ මැනව ජේසුස් වහන්සේගේ උතුම් ශුද්ධ නාමයෙන් ය ආමෙන් අපේ මුළු සිත අපි විවෘත කරමින් අපේ උන්වහන්සේ යටත්ව නමස්කාර ඔසවන්න යන අපි හැම කෙනෙක් අපේ දිවයින් වහන්සේට බාර වෙමු අපි අතර ගීතකාවකින් සූදානම් වෙමු උන්වහන්සේ අපේ අයුතුකම් අපේ අපරාධ අපේ පාප අප පිට නොතබායි උන්වහන්සේ පිටගෙන අපව නිදහස් කළව දිවයින් වහන්සේ ඒ පුත්‍රයාණන් වහන්සේ තමන්ගේ ජීවිතය අවසාන හුස්ම අපෝදේ සහෙලවව තනන් වහන්සේ අවසන් ලැබ දුවතෙක් අපේ පාපයට වන්දි ගෙවව තනන් වහන්සේ නමුත් උන්වහන්සේ නැවත සදා කාලයටම ජීවත් වන පිණිස මලුන්ගෙන් නැගිටව තනන් වහන්සේ උන්වහන්සේගේ ලේ අදත් බලවන්තයි මේ පොළවේ සීල අයිතුකම් කමා කරන්න මේ පොළවේ සීල පාප අපරාධ මකහා දමන්න ele dhara devi mahans stuti obe paap mekuna ele dhara ven mage paap mekuna ele ඔබේ පාපය මැකුණා ඊලේ දහරාවෙන් මගේ පාපය මැකුණා රුදුරු කුරුසේ එදා ඔබේ ජීවය පිදුවා රුදුරු කුරුසේ දා ඔබේ ජීවය පිදුවා වේදනා දරුවා වේදනා දරුවා යේසුනි Yesuni manisa ele daravin obe paape mekuna ele daravin mage paape දහරාවෙන්
ඔබට ස්තුති වේවා ස්තුති වේවා හාලෙලූයා මුළු ලෝකයාගේ පාපය ස්වාමිනේ දුරු කරන පිණිස ඔබ වහන්සේගේම අනර්ග වූ ස්වාමිනේ ඒ අනර්ග ලේ ඔබගේ රුධිරය ඔබගේ ශරීරයේ ස්වාමිනේ ඒ රුධිරය අපෝදෙස්සා වැගුරු බැවින් ස්වාමිනේ අපි මිදී සිටිනවා ඔබ වහන්සේ ඒ මේ ගෙව්වා වූ අසීමිත ස්වාමිනේ මිලය නිසායි ස්තුති ඒ පාරිශුද්ධ මිලය නිසායි ස්තුතිමත් නිසාද ඒ තුල අපට ලැබුණා වූ ගැලවීම මිල කළ නොහැකිය ඒ තුල අපට ලැබුණා වූ ස්වාමින් වහන්ස අපේ ජීවිතවලට ලැබුණා වූ උතුම්කම අපේ ජීවිතවල ලැබුණා වූ ශුද්ධත්වය මිල කළ නොහැකිය ස්වාමිනේ අපි දුර්වලයි දුබලයි අපි නිතර පාපයට ස්වාමින් වහන්ස දෙමදුනේ අපේ සිද්ද අපේ ක්‍රියාවල්ද යොමු වෙනවා නමුත් ඔබ වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ නිසා ස්වාමිනේ සෑම අයුතුකම මේ මාර්ගවලින් අපේ පාද ස්වාමින් වහන්සේ ඉවතට යන්න යන මොහොතවල් වලදී එයින් අපව හරවන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා අප ගැන ඉවසන දෙවියන් වහන්සේ නිසා ස්වාමිනේ අප ගැන සලකන දෙවියන් වහන්සේ නිසා අප ගැන ස්වාමින් වහන්සේ යම් ආකාර විදියෙ බොහෝසෙයින් ස්වාමිනේ ඔබ වහන්සේ ඉවසමින් ස්වාමිනේ ඔබ වහන්සේ ඉවසීමෙන් බලා සිටින දෙවියන් වහන්සේ නිසා ස්වාමින අනුකම්පාවෙන් බලා සිටින දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි මක් නිසාද අපේ දුර්වල මාර්ග බොහෝය අපි ඉවතට යන අවස්ථා බොහෝය අපි ඔබ වහන්සේගේ සැලසුම් ස්වාමිනේ අඳුන ගන්නට නොහැකිව අපේ ජීවිත ස්වාමිනේ එකිනෙක මාර්ගවල එකිනෙක තැන්වල පිහිටුවන්ට වෙරදරන අවස්ථා බොහෝය නමුත් ඔබ වහන්සේ ස්වාමින අපට නිතර නිතර මඟ පෙන්වන ශුද්ධ සේනාවල දෙවියන් වහන්සේ අපි ඔබට ගෞරව කරනවා ස්වාමින ඔබ වහන්සේ නොමගට ගියා වූ ඒ පුත්‍රයා හැරේනකම් බලන් සිටින ඒ පියාමෙන් ඔබ වහන්සේ අපව ස්වාමින් වහන්ස අප වෙත බලා සිටින තැනන් වහන්සේ බැවිනි ස්තුතිවන්ත වෙනවා ස්වාමින ඔබ වහන්සේගේ ලියවිල්ලේ අසනවා ඒ වැටුණු අය නැවත නැගිටින්නේ නැද්ද හැර ගියා වූ අය අම්මාකර නැවත පැමිණෙන්නේ නැද්ද ස්වාමින ඔබන් පැමිණෙනකන් නොවුන් හැරෙනකන් වැටුණු අය නැගිටිනකන් බලා සිටිනවා මක්නිසාද ඔබ වහන්සේ ප්‍රේමණීය පියෙක් මෙන් ඔබ වහන්සේ අත දිගු කරමින් ඔබ වහන්සේගේ ස්වාමිනේ ප්‍රේමය ඔබ පෙන්වනවා ස්වාමිනේ ඔබ වහන්සේ වෙතට මිනිසෙක් යම් මොහොතක මුළු සිතින් හැරෙන්නේද ඔබ ඔහුට ස්වාමින් වහන්සේ ප්‍රේම කරන්නට යනවා එනිසා අපේ දුර්වල සිතුවිලි අපේ දුර්වල අදහස් අපේ දුර්වල මාර්ග අපේ දුර්වල කල්පනාවල් සියල්ල ගැන අපට කමාවුව මැනව ස්වාමිනේ අවංකව හැරෙන මිනිසයා වෙත ඔබගේ ජීවමාන හස්තය දිගු කළ මැනව හාලෙලූයා 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 මුළු සිතින් ඔබව සොයන මනුෂ්‍යයා මැද්දේ ඔබ ප්‍රකාශ වූ මැනව දෙවියන් වහන්සේ ඔබ
බලාපොරොත්තු වෙනවා මිනිස්සුකගේ සම්පූර්ණ හැරීමක්. ඔබ බලාපොරොත්තු වෙනවා මිනිස්යන්ගේ ස්වාමින් වහන්සේ මේ සම්පූර්ණ හැරීම. ඔබ වහන්සේ ස්වාමිනේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ, ඔබ අනුකම්පාවෙන් බලා සිටින දෙවියන් වහන්සේ, අපි ගැන බොහෝ ඉවසන දෙවියන් වහන්සේ, ඔබට ගෞරව කරනවා ස්වාමිනේ පුරාට අප වෙතර ලංවෙන්ට, අපට අතගසන්ට, අපව නාස්තිකරන්ට නොදී ඔබ වහන්සේ ස්වාමිනේ අපේ මෙදහත් කරුවාව, අපව ස්වාමිනේ රැකවල් කර ස්වාමිනේ ආරක්ෂා කොට ගෙන යන අවතැන් වහන්සේ බැවින් ඔබට ගෞරව කරනවා දෙවියනේ. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. අපි නැවත ගායනෙන් වාදනෙන් දේව නාමය උසස් කරමු. අපි මුළු සිතින් උන්වහන්සේ වෙතට හැරෙමුමක් නිසාද උන්වහන්සේව මුළු සිතින් සොයන මනුෂ්‍යයන්ට උන්වහන්සේ කැමති. උන්වහන්සේ බඳුවන් සොයනවා. උන්වහන්සේව සොයන මනුෂ්‍යාව, උන්වහන්සේ සොයන මනුෂ්‍යයාට පිහිටවන පිණිස උන්වහන්සේගේ ඇස් ඔබම ඔබ ගමන් කරනවා කියලා උන්වහන්සේගේ ලියවිල්ලේ කතා කරනවා. උන්වහන්සේව කවුද සොයන්නේ? ඒ සොයන මනුෂ්‍යයාට උන්වහන්සේ විපාක දෙන්න යනවා. උන්වහන්සේව කවුද අදහන්නේ, පිළිගන්නේ? තමන්ගේ පාපේ උන්වහන්සේට කියා දී එක අතහරින්නේ කවුද? ඒ තැනත්තා දේව මහිම දකින්නේ. හාලෙලූයා සුති නමෝ පියානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි නමෝ පියානනි නමෝ පියානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි ත්‍රිඒක දෙවිඳුන් නම දීමු අපි දැන් එතුමන්ට ගී ගායනා පසසමු සමිඳුන් එක්ම සියල්ලු එතුමන්ගේ ගුණ ගායනා ත්‍රිඒක දෙවිඳුන් නම දීමු අපි දැන් එතුමන්ට ගී ගායනා පසසමු සමිඳුන් එක්ම සියල්ලු එතුමන්ගේ ගුණ ගායනා නමෝ පියානනි නමෝ පියානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි සවිබාල දෙවිඳුන් මහිමය රජිදුන් සර්ව පරාක්‍රමයේ නම දීමු අපි දැන් රැස්ව සියල්ලු ස්තුති පැසසුම් පුදලා සවිබාල දෙවිඳුන් මහිමය රජිදුන් සර්ව පරාක්‍රම වේ නම දීමු අපි දැන් රැස්ව සියල්ලු ස්තුති පැසසුම් පුදලා නමෝ පියානනි නමෝ පියානනි ක්‍රිස්තු දේවි දුනි ශුදාත්මයානනි ක්‍රිස්තු දේවි දුනි ශුද
Cristo devinuni shudatmayalani Cristo devi හැලෙලූයා ස්තුති වේවා අපේ ජීවමාන දෙවියන් වහන්සේට අපි තවදුරටත් ගෞරව කරමින් නමස්කාර කර අපි ස්තුති කරුමක් නිසාද නපුරා කතරම් අපේ ජීවිත නාස්ති කරන්න විනාශ කරන්න ඒ වගේම පහත් කරන්න ඒ වගේම අපිට විවිධ පීඩා පමුණවන්න අපව දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් කොතරම් පස්සට ආදින්න වෙරදරුවත් අපේ ජීවමාන දෙවියන් වහන්සේගේ බලවත් හස්තය ජීවමාන බව සැබෑවන්සේම උන්වහන්සේ නපුරාට ඔබවමව එසේ නාස්ති කරන්නටවත් උගේ උවමනාවට අපව පාගන්නටවත් උන්වහන්සේ ඉඩහැර නැහැ. උන්වහන්සේගේ ලියවිල්ලේ උන්වහන්සේගේ ඒ අලුත් ගිවිසුම කතා කරනවා. ඒ පේදුරුව ගෝදුමෙන් පොළන්න සාතන් ඉල්ලු වෙලාවේ උන්වහන්සේ කිව්වා ඔහුගේ ඇදහිල්ල මදි නොවන පිණිස යාඥා කරනවා යාඥා කරා කියලා. දෙවදරුනි ඔබ මම යම් දුර්වල තැනක ඉන්නවා නම් ඒ ස්වාමීන් මෙදහත්කම් කරපු තැනන් වහන්සේ පේදුරු මෙන් පේදුරු වෙනුවෙන් මෙදහත්කම් කරපු තැනන් වහන්සේ ඔබ මා වෙනුවෙන් මෙදහත්කාරයෙක්ව ජීවමානවද දවසේ සිටිනවා එම නිසා අපේ දයත් මොහතකට ඔසවමු අපේ දුර්වලකම් අඩුපාඩු සියල් අතරේ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ අනර්ග මෙදහත්කාරකම කරුණ කොටගෙන ඔබ මාව සාතන්ගේ සීල නපුරෙන් ගලවන්න බලවත්ව ජීවමානව සිටිනවා අපි උන්වහන්සේට ගෞරව කර ස්තුති කරමු ස්වාමිනේ ඔබ එතරම් උතුම් දෙවි කෙනෙක් ඔබ එතරම් බලවත් දෙවි කෙනෙක් නපුරාට කිසිවිටක ස්වාමින් වහන්ස ඔබ අපව පරීක්ෂාවට වාජනය කර නාස්ති කරන්නට ඉඩ හරින්න නැතිව ඔබ වහන්සේ ඒ අපගේ ඇදහිල්ල ස්වාමින් වහන්ස අපගේ ඒ අමාකාර විදියේ ස්වාමින් වහන්ස අභ්‍යන්තරික ස්වාමින් වහන්ස ශක්තිය අලුත් වීම වෙනුවෙන් ඔබගේ අනුග්‍රහය ඔබ වහන්සේ ලබා දෙන බැවින් ස්තුති කරනවා දෙවියන් වහන්ස ඔබට ප්‍රශංසා කරනවා මක්නිසාද ඔබ වහන්සේ එසේ නපුරාට ස්වාමින් වහන්ස අපිව පරීක්ෂාවට සපුව නාස්ති කරන්නට ඉඩ හැරීමට ස්වාමින් වහන්සේ අමාකාර ඉඩ දෙන්නේ නම් ඔබ වහන්සේගේ පූජාවේ අනර්ගත්තේ ස්වාමිනේ නපුරා විසින් සුළු කරාවේ නමුත් ඔබගේ පූජාව උස්සස් ඔබ මෙරුවේ මිනිසයන් ගලවන පිණිස ඔබ මෙරුවේ සියලු ස්වාමිනේ ලෝකයව මුළු ලෝකයව ඔබ වහන්සේගේ ලේවලින් විලේට ගන්න පිණිස නපුරාට ස්වාමිනේ ඒ මිනිස් වර්ගයව නාස්ති කරන්නට ඉඩ නැර ඔබ ආදත් මෙදහත්කම් කරන නිසා ස්තුතියි ඔබ ආදත් අපවෙදුවෙන් පෙනී සිටින නිසා ස්තුතියි ඔබ ආදත් ස්වාමිනේ අපෝදෙසා ඔබගේ අනුග්‍රහය ස්වාමීන් නිදහස් කරන බැවින් ස්තුතියි දේව කරුණාව ලැබූ සනගක් හැටියට අපි මුළු ගෞරවය දෙවියන් වහන්සේට ලබා දෙමු සීළු නපුරෙන් අප ගලවන තැනන් වහන්සේ බලවන්තයි සීළු රෝග වලින් අප මුදවන සීළු අන්ධකාර බලවේග වලින් මුදවන සීළු පාප පරීක්ෂාවෙන් මුදවන සෑම යම් ආකාර විදියේ ලෝකයේ සීළුම විනාශයන් වලින් අප මුදවන අපේ ජීවමාන දෙවියන් වහන්සේ බලවත් බැවින් අප උන්වහන්සේට තව තව ගෞරව කර ස්තුති කරමු Hallelujah, 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 Swamini, ඔබට ප්‍රශංසා වේවා, ඔබට ප්‍රශංසා වේවා, Swamini, අපේ පක්ෂයට Swamini, ඒ සිටියේ ඔබ වහන්සේ නොවේ නම්, අප මීට බොහෝ කාලවල Swamini විනාශ වෙන්නට තිබුණා, අප Swamini මීට බොහෝ කාලවල අපේ ජීවිත Swamini නාස්ති වෙන්නට තිබුණා, නමුත් අපේ පක්ෂයේ සිටියේ ඔබ වහන්සේ නිසා ස්තුති, අප තුල සිටියේ ඔබ වහන්සේ නිසා ස්තුති, අපට මඟ පෙන්වන අපව ගෙන ඔබ නිසා ස්තුති ස්වාමින් වහන්ස හාලෙලූයා 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 මක්නිසාද ඔබ අපගේ දෙවියන් වහන්සේ ඔබට ගෞරවය වේවා ස්වාමිනේ හාලෙලූයා උන්වහන්සේගේ ලියවිල්ලේ කියනවා ස්වාමින් වහන්සේ මාගේ පක්ෂයේ සිටින සේක්නම් මම කාට බිය වෙම්ද උන්වහන්සේ මාගේ පක්ෂයේ සිටිනම් මා කාට බිය වෙම්ද දෙවදාර වෙන උන්වහන්සේ අප තුල අපගේ පක්ෂයේ තුල උන්වහන්සේ අපව ගලවන පිණිස සිටින නිසා අපි මේ තා කුස්ම ගන්නවා අපි මේ තා ජීවත් වෙනවා අපි මේ තා දුර ඇවිත් තිබෙනවා අප සමග සිටියේ උන්වහන්සේ නොවේ නම් අපි මීට බොහෝ කාලවලට ප්‍රථම විනාශ වෙන්නට තිබුණා අපේ ජීවිත අන්ධකාරයේ සිර වෙන්නට තිබුණා අප වාදනෙන් ගායනෙන් නැවත ඒ ගෞරවයේ දෙවියන් වහන්සේ වෙත රොස්සවන්න යනවා ඒ වාදනයත් සමග අපේ මුළු ස්තුතියත් අපි දෙවියන් වහන්සේ වෙත ගෙනෙමු මක්නිසාද උන්ව අපේ පක්ෂයේ සිටින්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ අපෝ මුදාගත්තේ
ඒ ජීවමාන ශුද්ධ තැනන් වහන්සේ අප වෙනුවෙන් මෙදහත්කම් කළේ ඒ සර්ව පරාක්‍රමයාණන් වහන්සේ අප වෙනුවෙන් පෙනී සිටියේ තුන්වහන්සේ පෙනී සිටින්නේ තුන්වහන්සේ මතු අපව සදාකාලයට ගෙන යන්න යන්නේ ඒ ශුද්ධ තැනන් වහන්සේමයි. හාලෙලූයා දෙවියන් වහන්සේ ස්තුති. ඔබ අපගේ පක්ෂයේ ස්වාමීනි, ඔබ අප තුලයි ස්වාමීනි. මගේ යේසුනි, මගේ යේසුනි, යහපත් බලවත් යහපත් බලවත් මගේ යේසුනි, මගේ යේසුනි. අපි තව තව ගෞරව කරමු ජීවමාන දෙවියන් වහන්සේට.
උන්වහන්සේගේ උතුම් කරුණාවට, උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ අභිප්‍රායන්, උන්වහන්සේ මේ පොළවේ දුර්වල දුබල මනුෂ්‍යයන් යන ඔබගෙන් සහ මගෙන් සිදු කර ගන්න නිසා අපේ දායකත්වවල අපි උන්වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේ ස්වර්ගයේ උන්වහන්සේ කල්පනා කරන දේ මේ පොළවේ මනුෂ්‍යයන් වන උන්වහන්සේගේ මෙහෙකරුවන් තුළින් උන්වහන්සේ සිදු කර ගන්නවා. උන්වහන්සේ තෝරගත් දූ දරුවන් තුළින් උන්වහන්සේ සිදු කර ගන්නවා. දෙවදරුනි, ඔබ සහ මා උන්වහන්සේගේ සිතේ කැමැත්ත කරන පිණිස උන්වහන්සේ තේරුවව මිනිසෙක් නිසා ඔබගේ මගේ මුළු සිත මුළු කල්පනාව උන්වහන්සේ වෙත යොමු කර අප උන්වහන්සේට මොහොතක් ගෞරව කරමු. හාලෙලූයා. ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. පොළවේ මිනිසෙකුගේ කැමැත්තක්වත් සැලැස්මක්වත් නොව ඔබ වහන්සේගේම සිතේ කල්පනාව හා සැලසුම් ඉෂ්ට කරන පිණිස ඔබ වහන්සේ අපව තෝරා ගලවා කැදවා ගෙනවිත් ඔබ වහන්සේගේ ස්වාමින් වහන්සේ අභිප්‍රාය තුළ ගෙන යන නිසා ස්තුතියි. ඔබගේ උතුම් ගැදවීම තුළ ගෙන යන නිසා ස්තුතියි. සේවය කරන හැම කෙනෙක් නිසා ස්තුතියි. ස්වාමිනීට පඟුකාරකම දරන හැම කෙනෙක් නිසා ස්තුතියි. ඇදහිලිවන්ත හැම කෙනෙක් නිසා ස්තුතියි. මක්නිසාද මේ හැම කෙනෙක් ඔබගේ සැලැස්මයි දෙවියන් වහන්ස? හැම කෙනෙක් ඔබගේ සැලැස්මයි. හැම මනුෂ්‍යයෙක් ඔබගේ මැවිල්ලයි. හැම මනුෂ්‍යයෙක් ඔබගේ ස්වරූපයයි. හැම මනුෂ්‍යයෙක් ඔබ වහන්සේගේ ස්වාමින නිර්මාණයයි. දෙවියන් වහන්සේ බැවින් ඔබ වහන්සේගේ කැමැත්ත ස්වාමින් වහන්සේ දුර්වල භාෂණ වන ඒ සෑම කෙනෙක් තුළින් ඔබ සිදු කර ගන්න දෙවියන් වහන්සේ බැවින් ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්ස. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. ගෞරවය වේවා, මහිමය වේවා ස්වාමිනේ. ආමෙන. අපි දෙවියන් වහන්සේට මේ ආඛ්‍යා වාරෙන් තමයි নমස්කාර කාලය අතරේ අප විශේෂ ගෞරවයක් දෙවියන් වහන්සේට ගෙනමු මුළු හදවතින්ම. ඒ තමයි ගෙවුණු සඳුදා දවසේ අපි දැක්ක දෙවියන් වහන්සේ මෙවර අප සභාවට මග පෙන්වා තිබුණා වූ විශේෂිත දෙයක් සිදු කරන්න කරුණාව ලැබුණා. ඒ තමයි ජාතික ආඛ්‍යා රැළිය ඉතා සාර්ථක කරගන්න දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ නිදහස් කළා. මේ දේශසේවෙනුම් වැදහත්කාරකම් කරන්ට උන්වහන්සේ ඒ කැඳෙව්වා වූ සියලු මෙහිකරුවන් මෙහි කාර්යයන් ගැන, ඒ වගේම සියලු සෙනග ගැන, ඒ වගේම ඒ උදෙසා පූජා වුණ කැපවුණු හැම කෙනෙක් ගැන, ඊට අප ජීවමාන දෙවියන් වහන්සේ දක්ව අනුග්‍රහය ගැන අපි දෙවියන් වහන්සේට මොහොතක් ගෞරවයෙන් ස්තුති කරමු. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. ජීවමාන ශුද්ධ බලවත් දෙවි පියාණනි, ඔබ වහන්සේ ඒ මුළුම ස්වාමිනේ ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්ට ඒ මැදේ සිටගත්තු සෑම කෙනෙක් ඔබ පාවිච්චි කළා වූ දෙවියන් වහන්සේ නිසායි ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ මෙදහත්කාරකම ඔබ වහන්සේගේම සැලැස්මක්. ඒක කරන්න ඔබ වහන්සේම ස්වාමිනේ අත දිගු කළ නිසායි ස්තුතිවන්ත වෙනවා. ස්වාමින් වහන්සේ බොහෝ ස්වාමිනේ කිනක සභාවල් වල ඩේරු ඔබ වහන්සේ කැඳවු නිසායි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් වේදිකාවේ සිටගෙන ඔබට මොර ගැස්සුවා. ඒ ඔබගේ ආත්මයන් වහන්සේව කරුණ කොටගෙන මෙදහත්කම් කළා. ස්වාමිනේ ඒ වගේ මැදහිලිවන්ත බොහෝ අය ඔබ වහන්සේව ස්වාමින් වහන්සේ තුලට පැමිණ ඒ මෙදහත්කාරකම කළා. ඔබට ස්තුතියි මගේ දෙවියනේ. ඔබ කැඳවුවා වූ සෑම මිනිසෙක් ගැන ස්තුතියි. ඔබගේ සැලැස්ම ඉෂ්ට කරගන්න පාවිච්චි කළ හැම කෙනෙක් ගැන ස්තුතියි. ඒ මුළු ගෞරවය ඔබට පුද කරනවා ස්වාමිනේ. ඒ සියලු බාහිර වැඩ වල සිට ස්වාමින් වහන්සේ සෑම දෙයක් තුල සම්පූර්ණත්වයේ ගෙන පිණිස වැඩ කළා වූ වෙහෙසුනා වූ හැම කෙනෙක් ගැන ස්තුතියි. ස්වාමිනේ ඔබ වහන්සේට ගෞරව කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ හැම කෙනෙක්ගේ උත්සාහය ඔබගේ සැලැස්මක් සම්පූර්ණ කිරීමයි. ඒ හැම කෙනෙක්ගේ පූජා වීම ඔබගේ සිතේ අභිප්‍රායක් ඉෂ්ට කිරීමයි. ඒ හැම කෙනෙක්ගේ ස්වාමින් වහන්ස ඒ උත්සාහය වෙහෙස වුණේ ඔබගේ ස්වාමිනී කල්පනාව සම්පූර්ණ කිරීමයි. එබැවින් මේ දර්ශනීය ඉලක්කයට දෙවියන් වහන්ස ඔබගේ ස්වාමිනී සැලැස්මට ඒ ස්වාමිනී ජාතික යාක්ෂා රැළිය ඒ තුන්වෙනි වතාවට පැවැත් වූ යාක්ෂා රැළිය ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ සාර්ථක කළ නිසා, ඊට කරුණාව දැක්වූ නිසා, ස්වභාව ධර්මයේ පවා ඔබ පාලනය කරලා ස්වාමින් වහන්ස ඒ කිසි වර්ෂාවෙන්වත් කිසි ඒ මෙහෙ එක මිනිත්තුවකටවත් බාධාවක් ඇති නොවන පිණිස සියල් හැසුරුවා ඔබට ස්තුතියි ස්වාමිනේ. සියල් හැසුරුවා ඔබට ස්තුතියි. සියල් සිදු කරන්නා ඔබට ස්තුතියි. ඔබගේ ජීවමාන ශුද්ධ දෑතර ගෞරව කරනවා. ඔබ වහන්සේම අපේ දෙවියන් වහන්සේ නිසා ඔබට ගෞරව කරනවා ස්වාමිනේ. හාලෙලූයා, හාලෙලූයා. ස්තුතියි සේනාවල දෙවියන් වහන්ස. ගෞරවය වේවා. දෙවදරුවනි, අපි තවදුරටත් ඒ ජීවමාන දෙවියන් වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේ සැබවින් එදා දවසේ උන්වහන්සේගේ කරුණාව තැබුවා. යමාකර දෙකලා වූ සෑම මෙදහත්කාරකමක් තුළ සිටියා වූ ශුද්ධ තැනන් වහන්සේ උන්වහන්සේ
අපදේශයට පිළිතුරු දෙන බව විශ්වාස කරලා ඒ කළ මෙදහත්කාරකම ක්‍රියාමක් හැටියට සභාව තුළ සිදුවෙද්දී උන්වහන්සේගේ ලියවිල්ලේ කියනවා යම්මාකාර විදිහේ ඒ ඇදහිල්ල ක්‍රියාවෙන් ප්‍රකාශයට පත් වෙනවා කියලා. එනම් ඇදහිල්ල තුලින් උන්වහන්සේ මහිමයට පත් වෙන්න යම්කිසි ක්‍රියාවක් ඒ තුළ සිද්ධ වෙන්න අවශ්‍යව තිබෙනවා. යම්මාකාර විදිහේ එදා දවසේ ඒ උන්වහන්සේගේ අනුග්‍රහය තුළ උන්වහන්සේගේ මෙහෙකරුවාට ස්වාමීන් වහන්සේ ලබා දුන්නා වූ හඬ ප්‍රකාරව ඒ සැලසුම් කළා වූ යාක්ෂා රැළිය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වට දුන්න තැනන් වහන්සේ එහි ආත්මික අනුග්‍රහයේ සඵලත්වයන් ඉදිරි කාලවල අවගුරුණු බව විශ්වාස කරලා එහි සාර්ථකත්වය රැළියේ සාර්ථකත්වයේ සෙව් තැනන් වහන්සේ දේශයේ සඵලත්වයක් ලබා දෙන බව විශ්වාස කරලා උන්වහන්සේ මේ සියලු නපුරෙන් ගලවන බව විශ්වාස කරලා උන්වහන්සේ යහපත් දේ ඉදිරියේ සිදුවෙන්න සලස්වන්න යන බව විශ්වාස කරලා උන්වහන්සේගේ ජීවමාන හස්ත යටටත එදා සියලු මෙහෙකරුවන් එක්සිට වෙලා කළ යාක්ෂාවල් පළදරන්න කියලා අපි දෙවියන් වහන්සේර මොහොතක් බාර කර යටත් කරමු. හාලෙලූයියා 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 හාලෙලූයියා. මේ අන්වාර්ය තුල ස්වාමිනේ අපි රැළියේ කළා වූ මෙදහත්කාරකම් ගැන ඔබ වහන්සේට මෙහි මොහොතේ ඔසවා අපි ස්වාමිනේ භාර කර ඔබ වහන්සේට ස්වාමින් වහන්ස ඒවා ඔසවනවා. ස්වාමිනේ විවිධ අය විවිධ මෙහෙකරුවන් මෙහෙකාරයන් ඔබගේ ස්වාමිනේ ගෘහයේ ඒ ස්වාමින් වහන්ස පූජාසනයේ මත සිට ඇදහිලිවන්තයන් සමග එක්සිත්ව එසෙව්වා වූ සියලු යාක්ෂායි ලේම් ගැන ස්වාමිනේ මේ දේශයට උන් කළා වූ ආශිර්වාද පළදරන් කියලා යාක්ෂා කරනවා. මේ දේශයට ඔවුන් ඉල්ලුවා වූ යහපත් දොරටු ස්වාමිනි පළදරන්න ඕනි කියලා යාක්ෂා කරනවා. මක්නිසාද මනුෂ්‍යගේ ක්‍රියාව එසේ සිද්ධ වෙද්දී ස්වර්ගයේ සරබලධාරී දෙවියන් වහන්ස ඔබගේ හස්තය දිගුවිය යුතුමයි. ඔබගේ ස්වාමිනි හස්තය දිගුවිය යුතුමයි. ඔබ වහන්සේ කරන හාස්කම ඔබ සිද්ධ කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. මේ දේශයේ සියලු නපුර පහවන පිණිස ඔවුන් මෙදහත්කම් කෙරුවා ස්වාමිනි. දේශයේ සියලු ස්වාමින් වහන්ස ඒ සියලු ස්වාමිනි ආර්ථික මහවත් වර්ධනය වෙන පිණිස යාක්ෂා කෙරුවා. මේ දේශයේ සියලු ස්වාමිනි පාපය දුරවන පිණිස යාක්ෂා කෙරුවා. බොහෝ කාරණා ගැන මෙදහත්කම් කළා ස්වාමිනි. මේ සියල්ල ගැන එදා දවසේ ඔබ වහන්සේට එක්සිත්ව ඔසවන්ට නියම කළ පැවල් ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ මෙහෙකරුවන් ගැන ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම ඉදිරි කාලවල ඒවා ස්වාමින් වහන්ස පල දරන්ටත් ඒවා අපිට අද්දක ින්ටත් ඒවා අපිට භුක්ති විඳින්ටත් ඔබ වහන්සේ දෙන්නා වූ දෙවියන් වහන්සේ භවෙත් අපි ස්තුති කරනවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. අපි අදහනවා ස්වාමිනේ ඔබ වහන්සේ ඒ සියල්ල සිදු කරන බව අපි විශ්වාස කරනවා. ඔබ අපේ දෙවියන් වහන්සේ බව ඔබ වහන්සේ සියලු ස්වාමිනේ මෙදහත්කම් වලට පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබට බාර කරනවා දෙවියන් වහන්ස. හාලෙලූයා හාලෙලූයා. ස්තුතියි ස්වාමිනේ. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේට බාර කරමු අපදේශය තුළ ඒ අමාකාර කලාව මෙදහත්කම් පළදරන කොළ බොහෝ ආත්ම දිනන්ට බොහෝ දේව රාජ්‍ය මෙපොළවේ ගුණනගන්ට බොහෝ සුභාරංචිය නොවැසූ තැන්වලට සුභාරංචිය ගමන් කරන්නට මේ ආකාර බොහෝ මෙදහත්කම් කරනු ලැබුවා. බාහිර අවශ්‍යතාවයන් ගැන මෙදහත්කම් කරනු ලැබුවා. ඒ වගේම ආත්මික අවශ්‍යතාවයන් ගැන මෙදහත්කම් කරනු ලැබුවා. දේව දරුණේ අපි මේ වෙලාවේ උන්වහන්සේට ගෞරවයෙන් බාර කරමු ස්වාමිනේ. ඒ හැම කොටසක් පළදරන සල විශේෂයෙන් ආත්මික මෙදහත්කම් ස්වාමිනේ. ආත්ම දිනන පිණිස කළව මෙදහත්කම් ස්වාමිනේ. ඔබ වහන්සේගේ රාජ්‍ය මේ පොළවේ බලවත් වන පිණිස කළ මෙදහත්කම් මේ සියල්ල ඵල දරමින් දේව රාජ්‍ය මේ පොළවේ තව තව බලවත් වෙන්න ඕනේ. මෙහෙකරුවන් මෙහෙකාරයන් ස්වාමිනේ වගේ මුළු සභාවල් රැගෙන පාවිච්චි කරන්න කියලා අපි දෙවියන් වහන්සේට ගෞරව කර යටත් කරමු. හාලෙලූයා. ස්තුතියි සේනාවල දෙවියන් වහන්ස. අපි ඔබට භාර කරනවා. ඔබ වහන්සේ ස්වාමිනේ සියල්ලේ සියල්ලයි. ඔබ වහන්සේ ස්වාමිනේ හඬස්සන්නා වූ දෙවියන් වහන්සේ මුරගසන්නාගේ හඬට පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ යාක්ෂාවට උත්තර දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරනවා දෙවියන් වහන්ස. හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා වේවා සේනාවල දෙවි පියාණනේ. ගෞරවය වේවා. ආමෙන්. අපි අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ ජීවමාන හස්තයට අපි බාර කරමු. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතය ඔබගේ මගේ ඇදහිල්ල අප සිටින සභාව ඒ වගේම උන්වහන්සේ ඉදිරි කාලවල ඒකල යාක්ෂා රැළිය නැත්තම් වැදගත් කාර්යකම කරන කොටගෙන සහ
විවිධ අවස්ථාවල සවන්නා වූ යාඥාවල්, ඒ වගේම විවිධ යාඥා ඒ අමාකාර විදිහේ ඒ පවත්වන වූ කැපවීම් මේවා කරුණ කොටගෙන ස්වාමීන් වහන්සේ මේ දේශයේ සභාව වඩා වර්ධනය කරන්න ඕනේ, වඩා ගොඩනගන්න ඕනේ. ඒ වගේම බොහෝ අය ගැලවීමට උන්වහන්සේ වෙතර ලං වෙන්න ඕනේ. ඒවට විරුද්ධව තියෙන බාධා ඉවත් වෙලා දෙවියන් වහන්සේගේ වචනය නිර්භීතව බලවත් ලෙස හැම සභාවක් තුලින් ප්‍රකාශ වෙන්නත් ඒක ක්‍රියාත්මක වෙන්නත් ඕනේ කියලා අපි දෙවියන් වහන්සේට බාර කරමින් යාක්ෂා කරමු. හාලෙලූයා. ස්තුති දෙවියන් වහන්ස. ඔබගේ රාජ්‍ය මේ පොළවේ බලවත් වෙන්න ඕනේ. ඔබ වහන්සේගේ වචනය බලවත් වෙන්න ඕනේ. ඔබ වහන්සේ වෙතර බොහෝ ආත්ම දෙනන පිණිස ඔබ වහන්සේ ස්වාමීන් හැම මෙහෙකාරුවෙක් මෙහෙකාරියක් මුළු සභාවල් රැගෙන පාවිච්චි කරන්න ඕනේ. සුවල්පයක් වශයෙන් සිටින ස්වාමීන් සීලු කිතුනුවන්ව ඔබ වහන්සේගේ ජීවමාන හස්තයෙන් රැගෙන ඔබගේ අනුග්‍රහය මැද්දේ ගෙන යන්න කියලා, ඔබ වහන්සේගේ ආශිර්වාද මැද්දේ, ඔබගේ රැකවරණය මැද්දේ ඔබ වහන්සේ ගෙන යමින් ස්වාමිනේ බොහෝ දේ මැද්දේ ස්වාමිනේ ඔබ ගෞරවයට පැමිණෙන පිණිස හැම මිනිසෙක් තුල ක්‍රියා කරන්න කියලා බාර කරනවා. ස්වාමිනේ ඔබගේ ජීවමාන හස්තයට බාරයි. ඔබ වහන්සේ පිළිගෙන ආශිර්වාද කරන්න. හාලෙලූයා. ස්වාමිනේ ප්‍රශංසා වේවා. ආමේන්. අපි ගීතකාව කියන අපි දේව නාමයේ උසස් කරන්නට යනවා. ඉන්පසු ස්වාමීන් වහන්සේගේ මෙහි කරුවාගෙන පණිවිඩේ කරත් අපි වෙන්න යන බැවින් උන්වහන්සේගේ වචනේ බලවත්ව අපේ ජීවිතවල ක්‍රියා කරන්න ඕනේ කියලා අපි ගෞරව කරමින් සිටින අතර අපි උන්වහන්සේගේ නාමයේ ගීතකාවකින් ගෞරවයටපත් කරමු. හාලෙලූයා. ස්තුති දෙවියන් වහන්සේ. ස්තුති.
යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැමෝටම සුභාශිංසන ගෙන එනවා මේ යහපත් වූ සන්ධ්‍යා වේලාවේදී. දිනීමේ මාල පුළුදිලේ යේසු ක්‍රිස්තුවේ නාමතිනාලේ உங்களுக்கு වාග්දුගලේ கொண்டு வருகின்றோம். අපි යේසුස් වහන්සේගේ යාඥාවේ එනම් යොහන් සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ වචන තමයි අපි මෙනෙහි කරමින් සිටින්නේ. இந்நாட்களிலே யோவான் சுவிசேஷம் 14-17 ஆம் அதிகாரத்திலே இயேசு கிறிஸ்துவின் உன்னதமான ஜெபத்தை குறித்து நாங்கள் தியானித்து கொண்டு வருகின்றோம். ரேமந்தனிய அத்தியாயசை බලන්ට යන්නේ 8 වෙනි வசனே அககோட்டஸ் நாங்கள் நாளிலே 8 வசனத்தின் கடைசி பகுதியை நாங்கள் பார்க்க போகின்றோம் அபி யாக்ஞா கிரசிரிம் நாங்கள் ஜெபிப்போம் ஸ்வர்கே வேடவசன தேவன் வஹன்ஸ் பரோத்ல வாசமணுகிற தகப்பனே ඔබට స్తుతి உமக்கு நன்றி ඔබ වහන්සේ අපට කතා කරන්න නිරංගලෝඩු පිසුම් මිනිස්යෙන්ද මේ ලෝකයේ තිබෙන බොරුවෙන් ගැලවිලා සත්‍ය රෙන්ඩ කරුණාව දෙන්න. දෞලහත්තිල ඉරිකන මිනිසෙල් පොයිලෙන්ද විදුලේ ආයි සත්‍යතුකලේ වැර చేවිරාහ. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසු ක්‍රිස්තුවින් නාමතිනාලේ. ආමේන්. ආමේන්. ප්‍රේමන්තේනි අපි මේ පරිච්ඡේදය තුලින් ඔබේ ජීවිතයට සුද්ධාත්මන් වහන්සේ කතා කරන ඇතයි අපි විශ්වාස කරනවා. පිරිමානවරුලේ இந்த அதிகாரத்தில் இருந்து பெருசாவியான உங்களோடு பேசுகிறார் என்று நான் நம்புகிறேன். අපි බොහෝ වෙලාවට සිතනවා සුවවීමක් වුණොත් අනාගත වාක්‍යයක් කිව්වොත් හාස්කමක් වුණොත් පමණයි දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් කියන එක. නංගල ஒரு சில வேளையிலே ஒரு சுகம் கிடைத்தால் அல்லது ஒரு அற்புதங்கள் நடந்தால் அல்லது தீர்சனங்கள் சொல்லப்பட்டால் மட்டுமே தேவன் இருக்கிறார் என்று நினைப்பதுண்டு. දෙවියන් වහන්සේගේ ජීවමානත්වයේ උන්වහන්සේ ஒப்பு කරන ක්‍රම රාශියක් තිබෙනවා. தேவன் நித்தியமானவர் என்பதை குறித்து அறிவிக்க பல காரியங்கள் உண்டு. දැන් இயேசுஸ் වහන්සේ 8 වෙනි වචනේ මොකක්ද කියන්නේ? இயேசு கிறிஸ்துவங்க 8 வசனத்தை என்ன சொல்கிறார்? ඒකේ මුල් කොටස කියනවා ඔබ මට දුන් වචනය මම ඔහුන්ට කිව්වා. முதலாவதா சொல்லுகிற நீர் என கொடுத்த வார்த்தை நான் அவர்களுக்கு கொடுத்தேன் ஈலங்கட்டு ரகச தமாய் ஓஹ் ஏவா பிலிகென மா ஒபவத்தின் ஆபவ சபவின்ம தென ஒப மா ஏவப விஸ்வாசகலோய் அடுத்ததால் ஒரு ரகசியம் என்னவென்றால் அவர்கள் அவைகளை ஏற்றுக்கொண்டு நான் உம்மிடத்திலிருந்து புறப்பட்டு வந்தேன் என்று நிச்சயமாய் அறிந்து நீர் என்னை அனுப்பினீர் என்று விசுவாசித்திருக்கிறார்கள் எத்தனை வசன தகாக் தீனோ இரண்டு வார்த்தைகள் இருக்கிறது அவர் ஏற்றுக்கொண்டார்கள் விசுவாசிக்கலாம் விசுவாசித்தார்கள் தென் இயேசுஸ் வான்சேவ பிலிகெனிமட்ட தேவன் வான்சேகே வசனய இதாமத்ம வேதகத் ஏக எலிதரவீம் ஏனால் அறிந்து கொண்டு விசுவாசிக்கின்றதற்கு அந்த வார்த்தை வெளிப்படுத்தப்பட வேண்டும் தென் இயேசுஸ் வான்சே ஓன்ட வசனய தேனோ தேவன் வான்சே துன்னு முதலாவதாக தேவனோட வார்த்தை அவருக்கு அவர்களுக்கு கொடுக்கிறார் அறிவிக்கின்றார் இனிசா தென் அபி மே லோகியே துல மினிசுன்ட இயேசுஸ் வான்சேவ பிலிகென விசுவாச கரண்டனம் அபி தேவ வசனே கதா கரண்டோன இங்கே இந்த பூமியிலே மனிதர்கள் இயேசு கிறிஸ்துவை அறிந்து கொள்ள வேணுமானால் அவருடைய வார்த்தையை நாங்கள் அவர்களுக்கு கொடுக்க வேண்டும் மந்தயத் மினிசா பாபேன் வெட்டுனு முகத்தே பட்டான் இயேசுஸ் வான்சேவ எலிதரவு என எக தமாய் முழு பைபிளே துலம தியேன் என்னால் மனிதன் பாவத்துக்கு விழுந்த பின்பு இயேசு கிறிஸ்துவானவர் மனிதனுக்கு வழிபடுகிற தருணங்கள் தந்த வேதத்தில் எழுதப்பட்டிருக்கிறது இயேசு பைபிளே உற்பத்தி போதே துங்கனி பரிச்சேதேன் பட்டன் கத்தாம ஏ உன்வான்சேகே மெசாயனிக வகியத் எக்க எலிதரவு தக்வாம எலிதரவு வென்னே இயேசுஸ் வான்சேவ என்றால் ஆதியாகமம் 3 அதிகாரம் தொடக்கம் வெளிப்படுத்தல் வரைக்குமே மேசியாகிய அந்த தேவனே தான் அங்கு வெளிப்படுத்தப்படுகின்றது அநாகத வக்தரு கதாகல தீர்சிகள் பேசினார்கள் ரஜவரு கதாகல ராஜாக்கள் பேசினார்கள் வைத்தியவரு கதாகல வைத்தியர்கள் பேசினார்கள் ஏதெக்கம் பைபிளே துளசிட்டி அவ புத்திமதுன் கதாகல வேதத்தில் இருக்கிற அறிஞர்கள் பேசினார்கள் அவரு கதாகல அந்திமேதி கதாகல தென் இயேசுஸ் வான்சே கேன யார் பேசியிருந்தாலும் அவர்கள் பேசியது இயேசு கிறிஸ்துவே ஹேது இயேசுஸ் கிறிஸ்துஸ் வான்சே நெதிவ அபி மே ஜீவத் என லோகேட ஆலோகியக் நே இயேசு கிறிஸ்துவனர் இல்லாமல் நாங்கள் இந்த வாழ்ந்த பூமிக்கு எந்த விதமான ஒளியும் கிடைப்பதில்லை நம்ம சேகத்தமே மே சவச பனிவிடு அதுதான் இந்த மாளுபடியில் உங்களுக்கான செய்தியாக இருக்கிறது ஓமே நினை கரண்ட் நீங்கள் இதை தியானியுங்கள் யாக்ஞா கரண கால கேபிக்கும் பொழுது கேட்டி பனிவிட தென்னே ஒபட யாக்ஞா விதி மெனி கர எலிதரவு வெடி கரகன் சிறிய செய்தியை கொடுப்பது நீங்கள் ஜெபத்தின் மூலமாக தியானிக்கும்படியாகவே கொடுக்கின்றோம் யாக்ஞா கரோம் நாங்கள் ஜெபிப்போம் அவர் போலேச பிரேம கரண தேவன் மகான்ஸ் எங்களை அதிகமாக நேசிக்கின்ற தேவன் அன்பும் குமார் பரிசுத்தவானுடைய அன்யோன்ய ஐக்கியம் அப்பசியெல்லாம் சமகவனசே நம் அனைவரோடும் இருப்பதாக ஆமென் ஆமென்